19වෙනි සංශෝධනයට කලින් තිබුණු තත්වයයි ඊට පසු තත්වයයි හාත්පසින්ම වෙනස්. 19වෙනි සංශෝධනය. 19වෙනි සංශෝධනයට පෙර 43 වගන්තියේ 3 උපවගන්තිය කියා තිබුණා. ජනාධිපතිවරයාට පුළුවන් කියලා අගමැතිවරයා පත් කරන්න. ඒත් ඒකත් අත්නෝමතිකව කරන්න පුළුවන් තත්ත්වයක් කවදක්වත් තිබුණේ නැහැ. පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම ලෙස තිබෙන්නේ කාටද කියලා ඔහු ජනාධිපතිවරයාට හිතෙනවා නම් ඔහුගේ මතය නම් ඒ මතය අනුව ඒ පුද්ගලයාව පත් කරන්නට පුළුවන්. ඉවත් කිරීම පිළිබඳව තිබුණා අදට වඩා සම්පූර්ණයෙන් වෙනස් ප්‍රතිපාදන. 47 වගන්තියේ 47 අයනු වගන්තියේ තිබෙනවා දැන් අගමැතිවරයා පත් කරන්න පුළුවන් කියලා අගමැතිවරයාව ඉවත් කරන්න පුළුවන් කියලා ජනාධිපතිවරයාට. අය කතා නැහැ ඉවත් කරන්න පුළුවන්. මොහොම පැහැදිලි. මේ වගන්තිය තමයි වෙනස් කෙරුවේ 19වෙනි සංශෝධනයේ. 19වෙනි සංශෝධනයේ ඉස්සරහ තිබුණු මහමැතිවරණයේදී ජනාධිපති මැතිවරණයේදී අපි කිව්වා මේවා වෙනස් කරනවා කියලා. අපි කිව්වා පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා කියලා. ජනාධිපතිවරයාගේ අත්නොමතික බලතල ඉවත් කරනවා කිව්වා. අපි ඒක කෙරුවා. ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉවත් කිරීම පිළිබඳව කිසිම ප්‍රතිපාදනයක් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. අගමැතිවරයා අගමැති ධූරයේ දරන්නේ කුමන තත්ත්වයන් යටතේද කියන එක 46-2 වගන්තිය යටතේ තිබෙනවා. කැබිනට් මණ්ඩලය පවතින තාක්කල් අගමැතිවරයා එම ධූරයේ දරනවා. අගමැතිවරයා ඉල්ලා සිටුනොත් මිස එහෙම නැත්තම් ඔහු තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවුනොත් ඔහු අගමැතිවරයෙක් මිය ගියොත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැවෙන්නේ තවදුරටත් එතකොට පුළුවන්. එහෙම නැත්තම් එයා නුසුසුකමට භාජනය වුණොත් පාර්ලිමේන්තුවේට මන්ත්‍රීවරයෙකු වීමට සුසුකම් තියෙනවනේ. ඒවා නුසුසුකමට භාජනය වුණොත් පුළුවන්. එහෙම නැත්තම් ඉල්ලාස් වෙන්න ඕන. කැබිනට් මණ්ඩලයේ තියෙන තාක්කල් මම මේ කොටස කියවන්නම් තවුන්නාසලාගේ ප්‍රයෝජනය සඳහා 46-2 කියවන්නම් මම. අග්‍රාමාත්‍යවරයා ස්වකීය අසන යටතේ ජනාධිපතිවරයා ලෙස වෙත යවන ලිපියක් මගින් ස්වකීය දොරේ නිල්ලාසුවොත් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවුවොත් හෝ මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධානය යටතේ යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවත්වන්නේද ඒ තාක්කල් ස්වකීය දොරේ දරන්නේ. එතකොට අගමැතිවරයා අගමැතිවරයේ දැරීම තීන්දුව වෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම උඩ. අමාත්‍ය මණ්ඩලයේ පැවතින්නේ කොහොමද? අමාත්‍ය මණ්ඩලයේ නැති වෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ විසුරුවා හැරියා ලෙස සලකන්නේ කොහෙද කියලා තිබෙනවා. 48-2 වගන්තිය. 48 එකද අපිට අදාළ නැහැ. ඒක පාර්ලිමේන්තු විසුරුවා හැරියා තත්වයක තිබෙන්නේ. පාර්ලිමේන්තුව පවතින කාලේ කැබිනට් මණ්ඩලය අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ අවස්ථා තුනකදී පමණයි. පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන ගැටුම්පත හෝ ප්‍රතික්ෂේප කළහොත් එවිටද ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළහොත් එවිටද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ. ඒතර ආවැලේකනේ පෙරදුනොත් එහෙම නැත්නම් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පෙරදුනොත් එහෙම නැත්නම් විශ්වාස භංග යෝජනාව කියන ආණ්ඩුව පරාජයට පත් වුණොත් පාර්ලිමේන්තුවේ. ඒ අවස්ථාවේ විතරයි අමාත්‍ය මණ්ඩලය විසුරුවා ලෙස සැලකෙන්නේ. ඒ අනුව අගමැතිවරයාට ධූරය අහිමි වෙන්නේ. ඒ අරෙන්න වෙන කිසිම තත්වයක් නැහැ. අනුග්‍රහ ව්‍යවස්ථාව බොහොම පැහැදිලිය. 46-2 සහ 48-2 බොහොම පැහැදිලි. මොන අවස්ථාවකදී ඉවත් මේ ධූරය අහිමි වෙන්නේ කියලා. ඉවත් කිරීමක් ගැන සඳහනක්වත් නැහැ. කොහෙවත්. දැන් තියෙන සභාග ආණ්ඩුවක් නිසා, ජාතික ආණ්ඩුවක් නිසා, ජාතික ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් තවදුරටත් ජාතික ආණ්ඩුවක් නොවුනහම නිකම්ම කැබිනට් මණ්ඩලය විසිරුවා හැරෙනවා කියලා. මේ ව්‍යවස්ථාවේ කොහොමත් එහෙම ප්‍රතිපාදන නැහැ. අනෙක් අතට කියන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වුණේ ජාතික ආණ්ඩුවක නෙවෙයි. ජාතික ආණ්ඩුව හදන්න හුඟක් කලින් මහමැතිවරණය පැවැත්ුණේ 2015 අගෝස්තු 17 වෙනිදා. ඊට දවස් 3-4කට පස්සේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාට 42-4 යටතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් තියෙනවායි කියලා ඔහුගේ මතය වුණ නිසා ඔහුව පත් කෙරුවා. ඊට පස්සේ කැබිනට් ඇමතිවරු 3 දෙනෙක් පත් කෙරුවේ මුලදී.
තිලක්මාරපණ මහත්මයා නීති හාසාමය විදේශ කටයුතු අමාත්‍ය හැටියට මංගල සමරවිර සහ විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමති හැටියට. සැප්තැම්බර් පළවෙනිදා පළමනිවරට පාර්ලිමේන්තු රැස් වෙනකොට එදා අපි දිවුරුම් දුන දවස එදා අගමැතිවරයා යමිතිවරු තුන්දෙනෙකු හිටිය. එතුර අගමැතිර පත් කළ ඉවරයි. ඉන් පසු සභාගාණ්ඩුව පිහිටනු ලැබුවේ සැප්තැම්බර් දෙවැනිදා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතකය. තුර සභාගාණ්ඩුවක් නිසා එක්සත් ජනතා නිදහස්සන්ධානයෙන් ලැබුණු මන්ත්‍රී සංඛ්‍යාවේ සහය නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාට උපරිම විශ්වාසය පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තියෙන ලෙස තිබෙන කෙනා හැටියට නම් කෙරුණා නෙවෙයි. සභාගාණ්ඩුව ආවේ පස්සේ. ඒ කියන්නේ කොටින් කියනවා නම් එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් එක්සත් ජාතික පක්ෂයට හැටියට නිලවසෙන් ඡන්දයෙන් පත් වුණු ඒ එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුව පුළුල් කරනු ලැබුවා සභාගාණ්ඩුවක් දක්වා. සභාගාණ්ඩුවක් එම පක්ෂය ඉවත් වුණාම අනිත් පක්ෂය ඉවත් වුණාම පරණතන්ට යනවා. ඒ කියන්නේ සැප්තැම්බර් පළවෙනිදා තිබුණ තත්වයට යනවා. නැත්නම් සැප්තැම්බර් දෙවෙනිදා උදේ තිබුණ තත්වයට යනවා. සැප්තැම්බර් උදේ දෙවෙනිදා උදේ තත්වය තමයි අගමැතිවරයා පාර්ලිමේන්තු රනිල් වික්‍රමසිංහ.